tertarik ya? Pang lagi ya. Pang marah di negeri ini. Jangan ya. Thank you.
අද මොකුත් කතා කරන්නේ නැහැ. අපි දවස් දෙකක් දෙන්න මම සියලු දේම හෙලි කරන්නම්. මොකක්ද උනේ? ඇයි අනගාටුයි පරාජයපත් වුණා? යොදලා කරේ නැහැ. ඒකට හේතුව ගඩාවැටීම කොතෙන්ද උනේ කියන එක මට දවස් දෙකක් දෙන්න මම ඒ ඔක්කොම කතා කරන්නම්. ඕන මාතෘකාවක් මම කතා කරන්නම්. හැබැයි ඒ දවස් දෙක තුත ඔබතුමාලා බුද්ධිවත්ව හිතන්න මොකද්ද මේකට හේතුව කියන එක. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ට මේ ලෝලින්ට සාධාරණ නැකුනේ නෑනේ මේ බලාපොරොත්තු නෑ. අපි ප්ලෑන් එකක් එක ගියේ මේක ඉස්සරහට මේ බලාපොරොත්තු මේ බලා ගන්න පුළුවන් මේ කණ්ඩායම කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. ඒ සියලු දේ මම එලි කරන්නම් ඉදිරියේදී මට දවස් දෙකක් දෙන්න. ඇත්තම ඔබතුමා මේ වගකීමක් ඔබතුමාට තියෙනවා. ඒ කියන්නේ තරඟ 9ක් මේ තරඟ කළා තරඟ 7ක්ම පරාද වුණා. නෑ මම වගකීම බාර ගන්නවා. මම පැනලා යන්නේ. මම මේක සියලුම දේවල් මම කතා කරනවා. මේව කුමන්ත්‍රණ තිබ්බද? මේව කවුද වැට්ටුවේ? කවුද මේව කඩා කප්පල් ගන්න හැදුවේ? මම මේව සේරම මම මේ තමන් ඉදිරියේදී මම ඉල් කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලාට පීඩනයක් ඇවිල්ලා තියෙනවා මේ නොකිව්වට. මේ තරඟාවලියේදී ලොකු පීඩනයක් තිබුණාද? මේ තරඟාවලියේ නෙවෙයි. මේක එක එක්තරා මේ කණ්ඩායමක කුමන්ත්‍රණයක් තිබ්බා. ඒක තමයි සිදුවෙන්නේ. මම ඒක ගන්න මට පොඩ්ඩක් දෙන්න මේ දවස් ටික. මේ තරඟාවලියේදී ක්‍රීඩකයන්ට මානසික පීඩනයක් තිබ්බද? නැද්ද? කල්ලාද? අවසන් මේ තරබේ කාලේ තිබ්බා අන්තිම පිටින්නක් තිබ්බා. ඔව් මේ දවස් ටික ලංකාවේ වෙන දේවල් ඔබතුමාට දන්නවද මේ ක්‍රිකට් ගැන? නෑ මම ඒක තමයි මම දවස් දෙකකින් මේවා බලන්න ඕන මොනවාද වෙලා තියෙන්නේ කියලා මම ඒවල්ලා කතා කරන්නේ. අන්තිමට ක්‍රීඩකයන් පිටින් තමයි යන්නේ. ආ අන්තිමට යන්නේ ක්‍රීඩකයන්ගේ පිටින්. නෑ ක්‍රීඩකයෝගේ විශ්ලේෂක මේ වර්ධක ගන්න කියලා ඒගොල්ලෝගේ තිබ්බා. මොකද මැදට ගිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ ඒවට මේ කුහුණුකරුවා ඉන්නවා. ඒ වගේ ප්ලෑන්ස් ආලා දෙන්න මොනව කරත් ක්‍රීඩක ක්‍රීඩා කරන්න ඕන. ඉතින් ඒ කරපු ඒ දේවල් හරියට කරගන්න බැරි වුණා. තරංගාලේ ඇත්තටම ඉතින් ටිකක් අනගාටුයි. මොකද හොඳින් ඉවර කරන්න බැරි චෙක් ගැන ඉතින් ඒ අරින්න මට කියන්න ලොකු දෙයක් නැහැ. ඉතින් ඇත්ත ලොකු පීඩනකින්ද ඔබතුමාලා මේ තරඟයට මුහුණ දුන්නේ? එහෙම කියන්න බෑ. අපි පටන් ගත්තේ ඇත්තට හොඳට පටන් ගත්තා. ඉතින් ෆයිනල් මැච් දෙක අපි හොඳට පටන් ගත්තා පස්සේ ටිකක් ඇද්දි ඉතින් අපිට මැච් පැරදුනට පස්සේ ඉතින් අපිට බැලුවා මොකද්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් ටීම් එකක් විතර ගුලන් උපරිම කරන්න මේ බලාපොරොත්තු වල හිටියේ. හැබැයි එකමුතුභාවයක් තිබ්බේ නැහැ නේද ටීම් එකේ මේ තරඟාවලියේ? නෑ එහෙම එකක් නැහැ. ඇත්තටම ගොඩක් හොඳට සෙල්ලම් කරා. ඉතින් මම ඒ ගැන ගොඩක් හිතන්නේ නැහැ ටීම් එකමුතුභාවයෙන් තිබ්බේ නැහැ කියලා. මොකද හැමෝම බැලුවේ මැච් දිනන් තමයි. ඔබට සහාය ලැබුණාද මේ ක්‍රීඩකයන්ගෙන්? ඔව් ඇත්තටම ගොඩක් ලැබුණා. ඉතින් හැමෝම වගේ මට උදව් කරා. ඉතින් මැච් දිනන පරිදි අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. අපි සවුතුර කරන දවසේ අපි ඉතින් මැච් පරිදිනවා. ඉතින් අපි හොඳට කරන්න නම් ඉතින් අපි හැම පාට් තුනම හොඳට කරන්න ඕන. දැන් ඉදිරියේදී පෑදෙන තරඟාවලිය වලට මේම මොකද වෙන්නේ? බලන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට මොනවද තරඟාවේ තියෙන්නේ කියලා බලලා අපි ඒක සෙල්ලම් කරනවා. Thank you. ඉතින් සහභාගී වුණා. මගේ ඔව් ඇත්තටම මේ කණගාටුයි. අපි කණ්ඩායමක් විදිහට හොඳට ක්‍රීඩා කරේ නැහැ. මේ ගොඩක් පසුබෑමක් ඇති වුණා මේ තරඟාවලියේදී. ඉතින් අපි ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම මේ මොන වගේ පීඩනයක් මේ වගේ ලෝක ප්‍රතිලානයකට මේ වගේ පරාජයක් වෙන්නේ හේතුව ඇත්තට ඒක තමයි. ඒක හේතු නැදන අපි අත්‍යවශ්‍ය වෙලාවන්ෙහිදී මොකක් වැරදි වුණා අපේ අතින් කණ්ඩායමක් විදියට. ඉතින් ඒක තමයි මම හිතන්නේ හේතුව. ඒ කියන්නේ හැම තරගයේදීම ඒ පරාජය වෙච්ච තරඟවලදී අපේ අතින් එක්ක පිටකරණයක් නැත්නම් පන්දු ගැලවීමෙන් පන්දු රැකීමෙන් නැත්නම් තුනෙන්ම ඒ අවස්ථාවවලදී මම හිතන්නේ අපි හොඳට කරේ නැහැ. ඒකෙන් තමයි අපි හොගක් මැචස් පැරදුනේ. ඇත්තටම දැන් මේ ක්‍රීඩා ලෝලින්ට සාධාරණයක් උනේම නැහැ. ඔව් ඇත්තටම කණගාටුයි. අපි සෑහෙන කණගාටු වෙනවා. මොකද ක්‍රීඩා ලෝලින් අපිත් එක්ක හැමදාම ඉන්නවා. අපිට හොගක් ආදරේ. අපි දිනුවත් පැරදුනත් අපි මැච් බලනවා. අපිට සහයෝගය දෙනවා. ඉතින් අපි බොහොමත්ම කණගාටුයි. කණ්ඩායමක් විදියට අපි ඔවුන්ට කිසිසේත්ම සතුටක් එක් කරගන්න දුන්නේ නැහැ. එතකොට ඔබතුමාලා මේ ක්‍රීඩා කරේ ලොකු පීඩනයකින්. ඔබට පීඩනය කියන එක මම හිතන්නේ අපි ක්‍රීඩකයන්ට හැම තරඟකදීම තියෙනවා. ඒ කියන්නේ ලෝක කොසලාණයේදී වැඩියෙන් ඒක තියෙනවා. නමුත් සෑම තරඟයකදීම අපිට පීඩනය කියන එක තියෙනවා. ඉතින් අපි ඒක පුරුදු දෙයක්. නමුත් අපි මේ තරඟාවලියේදී
හොඳින් ක්‍රීඩා කරේ නැහැ කණ්ඩායමක් විදියට. මෙහෙම කියොත් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ඉදිරියට යන්න බෑනේ. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි මේ තරගාවලියේදී ඉතාමත්ම ලොකු පස්බෑමකට ලක් වුණා ඉතින්. අපි කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් තරක නැහැ. නමුත් අපි කණ්ඩායමක් විදියට හරියට ක්‍රීඩා වුණේ නැහැ. ඒක තමයි මම හිතන්නේ අපේ පසුබෑමට ලොකුම හේතුව. නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතාමත්ම හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩා ලෝලීට ඉක්මනින් සතුටක් එක් කර දෙන්න. ඕ තරංගාවලිය ගැන මොකද හිතෙන්නේ? තරංගාවලිය ඉතින් කණ පරාදුනානේ. ඒ ගැන කණගාටුයි. ක්‍රිකට් පරිපාලනයේ තියෙන ගැටලු ඔබලාට බලපෑවද? ඒක මානසික පීඩ වදයක් වුණාද? අපිට නම් තරඟාව ක්‍රීඩා පරිපාලනය ගැන අපිට කිසිම බලපෑමක් නැහැ. අපි මොකද ග්‍රවුන්ඩ් එකේ ඉඳලා සෙල්ලම් කරන්නේ තමයි ෆ්‍රී මයින්ඩ් එකේ. ඉතින් අපිට නම් එහෙම කිසි බලපෑමක් නැහැ. ඇත්තට ක්‍රීඩා ලෝලින්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි පහරක් එලෙන්නේ උන් තා මානසිකත්වයෙන් පල්ලෙහාට වැඩිලා උන් ක්‍රීඩාව බලන්න එපා වෙන තත්ත්වයට වැඩිලා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්. කණගාටුයි. මොකද අපිත් තරඟයකට යන්නේ සහයග්‍රහණය කරන්න. ඉතින් අපි යන්නේ නැහැ තරඟ පරාද වෙන්න බලාගෙන. ඉතින් අපි ගිහිල්ලා උපරිම කරනවා. ඉතින් මේ තරඟාවලිය දුන්නේ අපි අනිත් කණ්ඩායම් වල වඩා මිස්ටේක් වැඩිපුර කරා. ඒකින් තමයි තරඟාවලියම අපිට ගැස්සෙන හම්බන්නේ. ඇත්තට මේ ලෝකුසුලානෙන්ට සූදානම්ක තිබ මදි වගේ කියලා හිතුන්නේ නැහැ. එහෙම නැහැ. අපි මොකද ප්‍රෙපරේෂන් වෙලා ගියේ ටුර්නමන්ට් එකට. අනිත් කණ්ඩායම් ඉතින් හොඳින් ප්‍රෙපරේෂන් වෙලා ඉවර තිබුණා. ඉතින් මම හිතන්නේ ඉතින් මම කලින් කිව්වා වගේ අපි මිස්ටේක් ටයක් කරා වැඩි අනිත් කණ්ඩායම් වලට වඩා. ඉතින් ඒක තමයි තරඟාවලියෙන් ඉවත් වෙන්න සිදු වුණේ. මේක කණ්ඩායම් ඉදිරියේදී මොන වගේ වෙනසක්ද වෙන්න ඕනේ ඇත්තටම? බල දකින්න ඒක මට දැන් කියන්න බෑ. ඉතින් මොකද වෙන්න ඕන වෙනස කියලා මම හිතන්නේ ක්‍රීඩකයෝ තව ඉතින් හොඳින් සෙල්ලම් කරන්න ඕන. මම හිතන්නේ ඒක තමයි වෙන්නේ. මේ වෙනුවට ලංකාව වෙන දේවල් දන්නවද? ක්‍රිකට් ගැන මොනවද වෙන්නේ කියලා පාර්ලිමේන්තුවේ සාලි මම දන්නේ නැහැ.